අද මේ වෙන විට අපිට ඉතාමත් කඩගාටුදායක අන්දමින් නීතියෙන් පිටතත් මොකද නීතියේ හැටියට පාසල් ආශ්‍රිතව විහාරස්ථාන ආශ්‍රිතව යම් යම් බාධක තිබෙනවා මේ වගේ තැන් ආරම්භ කරන්න. නමුත් අද වෙන විට හැම පාසලක් ගානෙම ගේට්ටුවක් අභියස එහෙම නැත්නම් ඒ ස්ථානවල තියෙන කුඩා ව්‍යාපාර පවත්වාගෙන යන හැම කෙනෙක් තුළම අපේ අහිංසක දරුවන්ගේ ජීවිත මද්‍රව්‍යයට යොමු කරන්න ඒ වගේම මද්‍ය සාරයට යොමු කරන්න මහා විශාල ව්‍යාපාරයක් සූක්ෂම ව්‍යාපාරය කෙරෙකට හිතා ගන්න බැරි තරම් සූක්ෂම ව්‍යාපාර පවත්වාගෙන යනවා. මේ අවුරුදු 32ක මගේ අතීතයේ තුල දහස්කට වඩා තරුණ දරුවන් ඔවුන්ගේ ජීවිත මද්‍රව්‍ය භාවිතාවට සහ විනාශ වෙලා ඔවුන්ගේ පවුල් විනාශ වෙලා ඔවුන්ගේ යැපෙන පිරිස විනාශ වෙලා ඔවුන්ගේ පවුල් අතර තිබෙන සමගයේ සම්පූර්ණයෙන්ම කැඩලා බිඳලා මහ විනාශයක් සිද්ධ වෙලා තියෙනවා. අපි දන්නවා මේ වෙන විට මේ රටේ වාසනාවන්ත ජනාධිපතිවරයෙක් පත් වෙලා තියෙනවා. නිල් මාංශ ආහාර පාවිච්චි කරන ඒ වගේම දුම් බැටි මද්‍රව්‍ය වලට අකමැති කිසිම දවසක පාවිච්චි නොකරන හොඳ කොළඹ ආනන්ද විද්‍යාලයේ බිහිවෙච්ච හොඳ ජනාධිපතිතුමෙක් පත් වෙලා තියෙනවා. එතුමා තුළ අදහසක් තියෙනවා මේ රට නීතිගරුව රටක් යුක්තිගරුව කරක් ඒ වගේම ධර්මකාමී සමාජයක් හදන්න. මේක තමයි අවස්ථාව. අපි සියලු දෙනාටම ආරාධනා කරනවා ගරුතර ස්වාමීන් වහන්සේලාට ඒ වගේම අනිකුත් ආගමික නායකයින්ට ගම්වල උදවියට අපි සියලු දෙනාම මේ අමාත්‍යම මහා සභාව කියන මේ මහා වෘක්ෂය වටා එකට එකතු වෙලා අපි ඔක්කොම එකට එකතු වෙලා නැවතත් මේ රට මතින් නිදහස් වන ඒ වගේම දැහැමි රටක් බවට පත් කරන්න විනයගරුක රටක් බවට පත් කරන්න එකතු වෙන්න කියලා අපි ඉතාමත් කරුණාවෙන් ආයාචනා කරනවා.